හරි අද වීඩියෝ එකෙන් අපි මෙතෙක් කරපු පාඩම් ටිකේ රිවිෂන් එකක් ගන්නවා ඒවා ටික නැවත මතක් කරගන්නවා පුංචි අලුත් පාඩමක් එක්ක අපි මේ වෙනකම් සාකච්ඡා කළා නාම පදයක් බහුවචන කරන්න ඕන නම් අගට is පාවිච්චි කරන අවස්ථා අගට is පාවිච්චි කරන අවස්ථා y අයින් කරලා ies දාන අවස්ථා සහ y එක නිකම්ම is එකක් දාන අවස්ථා අද සාකච්ඡා කරන්න යන්නේ ඒකේ විශේෂ අවස්ථාවක් දැන් මෙන්න මේ උදාහරණ ටික ගත්තාම නාම පදයේ අවසන් වෙන්නේ f අකුරේ නාම පදයේ අවසන් වෙනවා නම් f අකුරෙන් යාව බහුවචන කරද්දී මේ f අකුර අයින් කරලා අගට ves එක තීස් කියන එක බහුවචන කරද්දී තීස් ලීෆ් කියන එක බහුවචන කරද්දී ලීව්ස් නාම පදයේ අවසන් වෙන්නේ f e වලින් නම් ඒ ඒකමයි වෙන්නේ f e අයින් කරලා අගට v e s එක ලයිව්ස් වෙනවා නයිව්ස් වෙනවා මොකක්ද මෙතන වෙන්නේ නාමපදයක් අවසන් වෙන්නේ f වලින් හරි f e වලින් නම් හරි කරන්න තියෙන්නේ f අයින් කරලා v e s දානවා f e අයින් කරලා v e s දානවා thief thieves leaf leaves half halves life lives knife knives wife wives මේකේ තියෙන විශේෂ අවස්ථා කීපයක් විශේෂ අවස්ථා exceptions කියන වචනේ මම මුලින් කියලා දුන්නා ඒ කියන්නේ මේ නීතියට පරිබාහිර වෙන අවස්ථා මේ උදාහරණ වල බහුවචන අවස්ථාව හදාගද්දී අගට නිකම්ම s එකක් තා proof proof seno chief chief seno belief belief seno make a ves නේ අගට නිකන් s එකක් තා ඊළඟ අවස්ථාව සිංගල් ප්ලුරල් මේ අවස්ථා ටික හදන්න අපිට අගට මුකුත් එකතු කරන්න බෑ මේ වචන ටික මතක තියාගන්න වෙනවා අපි මේවට කියනවා irregular forms කියලා කියන්නේ අක්‍රමවත් ස්වරූප man men woman women child children tooth teeth foot feet mouse mice louse lice goose geese මේකේ ගොඩාක් නාම පද නිතර භාවිතා කරන ඒවා නැහැ මේ ටික මතක තියාගත්තා නම් ඕගොල්ලන්ගේ ලෙවල් එකට හොඳටම ඇත අන්තිම අවස්ථාව නාමපදයේ තියෙනවා ඒකවචනෙන් එයාව බහුවචන කරන්නයි හදන්නේ මෙතනදී ඒකවචන උනත් ඒ වචනමයි බහුවචන උනත් ඒ වචනමයි sheep කියන එක ගත්තාම මෙයාව බහුවචන කරද්දී මුකුත් වෙනස් කරන්න දෙයක් නැහැ ඒකවචනයක් sheep බහුවචනයක් sheep deer ඒකවචනයයි බහුවචනයයි දෙකම සමානයි fish aircraft species මේ fish කියන එකේ සමහර අවස්ථා භාෂාව ඉහළට යද්දී fishes කියලා පාවිච්චි කරන අවස්ථා අපිට අහු වෙනවා ඒක ඉහළට යද්දී අපි ටික ටික ඉගෙන ගන්නකම් මතක තියාගන්න මේ අවස්ථා ටිකේ වෙනසක් නැහැ මේ ටික මතක තියාගන්න මෙයාට ආවේනික වුණ එයාගේ බහුවචන ස්වරූපයක් තියෙනවා මේ ඇතුලේ තියෙන ස්වරයක් වෙනස් වෙලයි සමහර ඒවා හැදිලා තියෙන්නේ මේක ছোটක් හරියට බලද්දී එයාට තේරෙනවා f වලින් හෝ f e වලින් අවසන් වෙනවා නම් එයාව බහුවචනයක් කරන්න v e s දාන්න දැන් අපි යමු අපි මෙතෙක් කරපු පාඩම් ටික නැවත මතක් කරගන්න. දැන් අපි මෙතෙක් කරපු පාඩම් ටිකේ මතක් කිරීම. වැඩිහිටියන්ට විශේෂයෙන්ම උගන්වද්දී ගුරුවරයාට පොඩි වගකීමක් තියෙනවා. අර පාසල් ශිෂ්‍යයන්ටත් වඩා. නැවත නැවත කරපු පාඩම් ටික ටික වෙලාවක් අරගෙන ටිකක් මහන්සි නොවන ආකාරයට නැවත නැවත මතක් කරනවා. අඩු වෙලාවකින් වැඩි ප්‍රතිඵලයක් තියෙන විදිහට. හේතුව තමයි අර පාසල් ශිෂ්‍යයන්ට දෙයක් මතක තියාගන්න ලේසි වුණාට ඒගොල්ලන්ගේ මොලේ අපි උගන්වන දේ අපි දාන දේ ඉක්මනින් ගන්නවාට අපිට ڇුට්ටක් එහෙම බෑ. ඒකට හේතුව අපි ඔලිවිලි දැන් රාජකාරි වලින් යුතුයකම් වලින් ප්‍රශ්න වලින් දෙල්ල නිසා ඉගෙන ගන්න දේවල් අමතක වෙන්න ඉඩ කඩ වැඩි. ඒ නිසා නැවත නැවත මේ ටික මතක් කරනවා. දැන් අපි කරන්න හදන්නේ ඒක. දැන් මම ගුරුවරයා විදියට මෙතෙක් උගන්වපු දේ ඕගොල්ලන්ට ආයෙත් මතක් කරන්න හදනවා. මේ වෙනකොට මම පාඩම් හතක් උගන්වලා ඉවරයි. ඔයාගේ යම් කිසි සූදානමක් හෝ තියනවාද මේ කෝස් එක ඇතුලේ ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා මොනවා හරි යමක් මම මුලින්ම කියලා තියෙනවා නැවත නැවත කියලා තියෙනවා ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් මේ භාෂාව ඉගෙන ගන්න නම් යම් සැලසුමක් එක්ක වැඩ කරන්න ඕන දැන් අද ඉඳලා ඔයා පටන් ගන්න මේ කෝස් එක මේ කරන්න හදන්නේ උගන්වන්න වැඩ දැනෙන්න ඕන මම මේ views ටිකක් අරගෙන subscriptions ටිකක් අරගෙන subscribers ටිකක් අරගෙන මේක ඇතුලේ ජීවත් වෙන්න නෙමෙයි හදන්නේ මට හැකියාවක් තියෙනවා මම කියලා දෙනවා මගේ
රැකියාව ගුරු වෘත්තිය මේක ඇතුලේ පිළිගැනීමක් තියෙනවා සමාජය ඇතුලේ යම් දෙයක් අපිට කරන්න පුළුවන්කමක් තියෙනවා මේ උත්සාහය උගන්වන්න උගන්වන්න නම් ඔයා ඉගෙන ගන්න සූදානම් නිකන් වීඩියෝ එකක් බලුවයි කියලා ඉංග්‍රීසි අල්ලා ගන්න බෑ ඒ සඳහා මෙහෙම වැඩක් කරන්න ඔයා අනිවාර්යයෙන්ම ගන්න පිටු 200කට වැඩි 100ක් මෙතන මගේ පන්තියේ ශිෂ්‍යයෙක්ගේ පොතක් දැන් බලන්න මේ 201ක් අරගෙන ඒකත් මදි වෙලා තව පොතක් මේකට එකතු කරලා තියෙනවා භාෂාව ඉගෙන ගනිද්දී පළවෙනිම කාරණාව තමයි වාගේ රයිටින්ග් ස්කිල් එක හදන්න යද්දී අකුරු ටික හදාගන්න ඒක ඇතුලේ කැපිටල් අකුරු ටික ලියවෙන්නේ කොහොමද සිම්පල් අකුරු ටිකේ හැඩය මොනවද සහ කැපිටල් සිම්පල් භාවිතා කරන අවස්ථා ටික මොනවද අපිට කැමති කැමති තැන් වල කැපිටල් අකුරු ලියන්න බෑ ඒකට භාවිතයක් තියෙනවනේ ඒකට අවස්ථාවක් තියෙනවනේ මම මගේ ඇඩ්වාන්ස් කෝස් එකක් පටන් ගත්තා වුණත් ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකකට යද්දී වුණත් ශිෂ්‍යයන්ගේ ඉස්සරලාම අකුරු ටික හදනවා ඒකට හේතුව ඔයා යමක් ලියද්දී ඒක ඇතුලේ ඔයා කවුද කියන කාරණාව පළවෙනිම කියන්නේ අකුරු ටික මේ බලන්න කෝස් එකේ පළවෙනිම අපි කරන්නේ ශිෂ්‍යයාගේ අකුරු ටික හදන හැටි අකුරු ටික හදලා තමයි පිළිවෙලට ඉස්සරහට යන්නේ මම මේකට ඔයාලට උදව්වක් කරන්නම් අකුරු ටික හදද්දී ඔයා CR පොත අරගෙන මෙහෙම රූල් තුනක් ගන්නවා පළවෙනි පිටේ රූල් තුනක් අරගෙන මේ රූල් තුන කැපෙන්න සම්පූර්ණ ඉංග්‍රීසි අකුරු 26 මේ විදිහට ලියන්න මේ විදිහට ලියන්න මම මේකේ වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම් අකුරු ටික හදාගන්න හැටි ඒක චුට්ටක් බලන්න ඒක සම්පූර්ණම පාඩම තියෙනවා ඒකේ අකුරු 26ම ලියවෙන තැන එක තැනක මම පෙන්නලා තියෙනවා ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඒක චුට්ටක් හරියට බලලා අකුරු ටික හදාගන්න ඊට පස්සේ සිම්පල් අකුරු තමයි අපි ගොඩාක් කට්ටිය වරද්දගන්නේ සිම්පල් අකුරු ලියද්දී අපි රූල් හතරක් ගන්න ඕන අරගෙන මැද රූලේ තමයි අකුරු ටික ලියන්නේ උඩට යන කැලලක් આવොත් එයා උඩට කියලා සම්බන්ධ කරනවා පල්ලෙහාට අහුව යන අකුරක් ආපුවාම ඒක පල්ලෙහා එකටම කියලා සම්බන්ධ කරනවා මෙන්න බලන්න මේකෙන් T E F G පල්ලෙහාටම කියලා සම්බන්ධ මේ විදිහට අකුරු 26ම ලියන්න ඒකටත් මම වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම් ඒක බලන්න බලලා හරියට කරගන්න දැන් අපේ කට්ටිය අකුරු ලියද්දි මෙන්න මෙහෙම ලියනවා එහෙම අකුරු ලියන්න බෑ අකුරු වල හැඩයක් තියෙනවා ඒ වීඩියෝ එක බලලා සිම්පල් අකුරු ටික හදාගත්තා ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේ එතනම තියෙනවා කැපිටල් සහ සිම්පල් අකුරු වර්ග දෙක එකතන ලියන්න. මේ තියෙන්නේ කැපිටල් අකුරු ටික. ඊට පස්සේ සිම්පල් අකුරු ටික. ඊට පස්සේ කැපිටල් සිම්පල් දෙක එකතන ලියන්න. ඒක ලියන්නේ කැපිටල් අකුරු 26ම ලියවෙන්නේ එකම උසකට එකම හැඩයකට උඩ ඉරි තුන විතරයි ගන්නෙ 26ටම. වෙනසක් නැහැ. සිම්පල් අකුරු ටික තමයි උඩ සහ පල්ලෙහා මේ විදිහට යන්න. රූල් හතරක් අරගෙන පටන් ගන්න. එතකොට මේ විදිහට අකුරු ටික ලියවෙයි. ඒකටත් මම වීඩියෝ එක දාන්න. ඊට පස්සේ අපිට කැපිටල් සිම්පල් කැමැති කැමැති තැන් වල ලියන්න බෑ. කැපිටල් ලියවෙන තැන් තියෙනවා. ඒ අවස්ථා ටිකේ විතරයි කැපිටල් ලියන්න ඕන. ඒ ටිකේ අනිවාර්යයෙන්ම කැපිටල් ලියන්න. ඒකටත් වීඩියෝ එකක් දාලා තිනවා ඒකත් බලන්න මේ වීඩියෝස් ටික ඔක්කොම ඉංග්‍රීසි වලින් තියෙන හැබැයි සරල මේ කරන්න හදන ඉතාම සරල වැඩක් නිසා ඔයාලට මේක ඇතුළ කිසිම ප්‍රශ්නයක් හම්බෙන්නෙම නැහැ ප්‍රශ්නයක් එන්නෙම නැහැ බය නැතුව ඒ ටික බලලා අකුරු ටික ඉස්සෙල්ලා හදාගත්තා ඊට පස්සේ අපේ කෝස් එක පටන් ගත්තානේ ඒකේ පළවෙනි වීඩියෝ එක නෙමෙයි පළවෙනි වීඩියෝ එකෙන් මම කරලා තියෙන සමස්ත වුමනා කරන පාඩම් 8ක් විස්තර කරපු එක parts of speech කියන එක නෙමෙයි ඊට පස්සේ කරපු අපේ simple present tense පළවෙනි එක නාමපදයක් බහුවචන කරන්න s එකක් දාන එක ක්‍රියාපදයක් ඒකවචන කරන්න s එකක් දාන එක මේ වගු දෙක ගහගත්තා මේ විදිහට පැහැදිලිව ගහන්න චූටියට ගහන්න බා සම්පූර්ණ CR පොතේ වගු දෙකේ විදිහට ගහන්න ඊට පස්සේ අපි පළවෙනි පාඩමට ගියා simple present tense ඒක subject verb අරගෙන subject ඉස්සරහින් මේක අපේ වීඩියෝ එකට ගිහිල්ලා ඒක නවත්ත නවත්ත පැහැදිලිව පාඩම දාගන්න පළවෙනි පාඩම ඊට පස්සේ ගියා දෙවෙනි පාඩමට. මොකක්ද දෙවෙනි පාඩම? ES එකතු කරලා නාමපදයක් බහුවචන කරන ආකාරය සහ ක්‍රියාපදයක් ඒකවචන කරන ආකාරය. ඒකෙත් ඒ විදිහටම වගු දෙක ගැහුවා. දකුණු පැත්තෙන් පාඩම දාගන්න. ඊට පස්සේ තුන්වෙනි පාඩමට ගියා වගු දෙක මෙතනින් පාඩම මෙතනින්. හතරවෙනි පාඩමට ගියා වගු දෙක මෙතනින් පාඩම මෙතනින්. අපි මේ වෙනකම් කරපු පාඩම් සියල්ල ඒ වෙනකොට අවුලලා ඉවරයි. දැන් අද මම පාඩමක් දෙනවා ඒක ඇතුලේ මේ සියල්ලට රිවිෂන් එකක් හම්බෙච්චාම ඔයා ඉගෙන ගත්ත දේවල් ටික සම්පූර්ණම යගුල ඇතුලේ තියෙනවා ඊට පස්සේ දැන් මේ පොත චුට්ටක් බලන්න අපි ඉගෙනීමේ සම්පූර්ණ වෙනස් රටාවක් තියෙන මේ ඉස්සරහට යනකොට
වෙනස් වෙනස් ආකාර වලින් සමහරලාට මැද චිත්‍ර තියෙනවා මේ කරලා තියෙන්නේ ඔයාගේ ඔළුවට බරක් නොවෙන්න ඔයා පොත පෙරලගෙන යද්දී මතක් කරන්න ඕන කාරණා ටික තමයි මේ තැන් තැන් වල මෙහෙම කරලා දෙන්නේ මේ වැඩි හිටියෙක පොත මෙව ඇතුලේ sentence patterns verb patterns idioms proverbs හැම එකක්ම හැබැයි මෙව පාඩම් කරන්න අපි අමුතුවෙන් කාලයක් ගන්න නැහැ මම බලන්න අපි මේ කරන්න හදන්නේ අපිට මෙතෙක් කාලයක් පන්ති වලට සහභාගී වෙලා කරගන්න බැරි වෙච්ච ගොඩක් මහන්සිලා කරගන්න බැරි වෙච්ච ඔයගේ රැකියාව නිසා සමහර ලාවට කාලය මදි වෙච්ච හොඳ ගුරුවරු අහුණා වුණත් රැකියාවේ ප්‍රශ්න අධ්‍යාපනයේ ප්‍රශ්න ආර්ථිකයේ ප්‍රශ්න මේ කියන ප්‍රශ්න ඔක්කොම නිසා මට බැරි වෙච්ච දේ මුලින් ඉඳලා හරියට පිළිවෙලට කරගන්න දැන් ආන පන්ති යන කාලය ඉතුරු වෙනවා කොහෙවත් යන්න ඕනේ නැහැ ගෙදර ඉඳලා කරන්න තියෙන මුදල් සම්පූර්ණ ඉතුරු වෙනවා සල්ලි විඳන් කරන්නේ දෙයක් නැහැ. නොමිලේ ඉගෙන ගන්න තියෙන්නේ. හොඳම වෙලාව තමයි මහන්සි වෙලා නිදා ගන්න යන වෙලාවට වඩා ඔයා නැගිටලා වැඩ කටයුතු පටන් ගන්න කලින් පැය කාලක් ඉංග්‍රීසි වලින් ගන්න. පැය කාලක් ඉංග්‍රීසි වලින් දවසට ගත්තොත් මං අර ඔයාට මුලින් පාඩම් වල කියපු අපිට නැති ඉංග්‍රීසි සඳහා වමනා කරන නිරාවරණේ නිකම්ම ලැබෙනවා. ඔයාට පැය කාලක් ගන්න කියලා කියපුවම නිකන් හදලා බලන්න සතියේකට ඔයා කොච්චර කාලයක් ඉංග්‍රීසියක් ඉන්නවද කියලා. මාසකට කොච්චර කාලයක් ඉංග්‍රීසියක් ඉන්නවද බලන්න අපිට භාෂාවක් ඉගෙන ගන්න උවමනා කරන්නේ මෙන්න මේ ටච් එක. ඔයා භාෂාවත් එක්ක ඉන්නවා. දවසට පැය 4ක් 5ක් අරගෙන කොච්චර පාඩම් කළා වුණත් භාෂාවක් පුළුවට යන්නේ නැහැ විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ. ඔගොල්ලෝ මේක හදන්න මම දෙන්න උවමනා කරන මම කිව්වා වැඩිහිටියන් ඉංග්‍රීසි උගන්නද්දි ගුරුවරයා විසින් මනෝවිද්‍යාත්මක පිළිබඳව මම දෙන්නේ කරන්න ඕන. මෙහෙමයි ඔයා කරන්නේ. පළවෙනි වීඩියෝ එක බලුවා. ඒකට අදාළ සටහනක් ඔයා ලියනවා. මම දැන් ඒ පාඩම දානවා. මම කරන හැම පාඩමකටම ඉංග්‍රීසි පාඩමක් දානවා. ඒක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන් තියෙනවා. පළවෙනි පාඩම කළා, පාඩම දන්නවා, හොඳට අවබෝධයක් තියෙනවා. සටහන ළඟ තියාගෙන ඉංග්‍රීසි වලින් ඒකට දාලා තියෙන ඒ විදිහට. දැන් ඒක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් යන. හැබැයි ඔයාට ලොකු බරක් ඔලුවට නැහැ. මොකද ඔයා මේ දන්න දේක් බලන්න. ඉගෙන ගන්න නෙමෙයි බලන්නේ. පොඩි ඉංග්‍රීසි වලට යන්න උවමනා කරන කන හුරු කර ගන්න හදන්න. දෙවෙනි පාඩමත් නෝට් එක දැම්මා. පුළුවන් සටහන පැහැදිලි. දෙවෙනි වීඩියෝ එකට ගියා. ඒක සුට්ටක් බැලුවා. තුන්වෙනි එකත් එහෙම කළා. හතරවෙනි එකත් එහෙම කළා. අපි භාෂාවක් ඇතුළේ නිතර පාවිච්චි කරන වචන සෙට් එකක් තියෙනවා. ඔයාට නොදැනුවත් මේ ඉගෙන ගන්න වචන සෙට් එක ටිකින් ටික ටිකින් ටික යද්දී හුරු වෙන්න පටන් ගන්නවා. වීඩියෝ 6 7 8 9 10 කරගෙන යද්දී මම සිංහලෙන් කියන එකට සාපේක්ෂව ඔයාලට ඉංග්‍රීසියෙන් මම කියන දේ තේරෙන්න පටන් ගන්නවා. වීඩියෝස් 15ක් විතර ගිය ඊට පස්සේ මම කාලය ආවට පස්සේ කියනවා හරි දැන් ඔයා සිංහල එක බලන්න කලින් ඉංග්‍රීසි බලන්න. ඉංග්‍රීසි වීඩියෝ එක බලලා සටහන් ටික තනියම දාන්න මම සියල්ල පැහැදිලි කරනවා. ඊට පස්සේ හරිද වැරදිද කියලා බලන්න සිංහල එක දාන්න. ටික දවසක් යද්දී ඔයාලට ආයි සිංහල එක පරිහරණය කරන්න ඕනේ ඉංග්‍රීසි එකෙන් වැඩි කර ගන්න පුළුවන්. කන නිකම්ම මං ඒත් එක කනෝම හදන්න උවමනා කරන අභ්‍යාස ටික දෙනවා. තාම ස්පෝකන් ප්‍රැක්ටිකල්ස් මොකුත් අපි පටන් ගත්තේ නැහැ. එව්වා ටිකෙන් ටික දෙන්න පටන් ගන්නවා. සහ ඔයාගේ ලිවීම ටික ටික හදනවා. මෙහෙම හිතන්න. ඔයාට පිටුනොත් එහෙම මගේ ඩේටා ටික ඉවරනවා නේද මෙහෙම කරන්න ගියොත් කියලා. හැබැයි ඔයා පන්තියකට යන්න ගියොත් ලොකු වියදමක්. කාලේ කොච්චර වියදමක්ද? ඔයාට මාව ජීවිතයට සජීවීව අල්ල ගන්න බැරි වෙයි. මම කියන ක්‍රම ටිකත් එක කරන්න. ඔයා මම ඉංග්‍රීසි වලින් ගොඩ ගන්නවා මයි මෙතෙක් කල් ඉගෙනගත්ත පාඩම් ටික එක වගුවක් යටතට ගන්න හදන්නේ විනාඩි කිහිපයක් යන්නේ හැබැයි මේ සටහන් දාද්දී පුළුවන් තරම් පැහැදිලිව සටහන් ටික ලස්සනට දාන්න අපි මුලින්ම ඉගෙනගත්ත ක්‍රියාපදයක් සාමාන්‍යයෙන් තියෙන්නේ බහුවචනෙන් එයාව ඒකවචනයක් කරන්න කරන මූලිකම අවස්ථාව තමයි අපකට S එකක් පාවිච්චි කරන එක මේගොල්ලන්ට කියන්නේ බහුවචනෙන් මේගොල්ලන්ට කියන්නේ ඒකවචනෙන් මුල පාඩම් ටික කරපු නිසා හිතන්නවද
මේගොල්ලා එක්ක ක්‍රියාපදේ නිකම්ම තිබ්බට මේ කියන උක්ත පදත් එක්ක නිකම්ම තියන්න බෑ. අකට s එකක් දානවා කියන කාරණාව ආයෙත් ගොඩක් වෙලා අරන් මතක් කරන්න බෑ. පරිණ උදාහරණ විතරක් ගත්තා. I eat, we eat, you eat, they eat, girls eat, boys eat, dogs eat. මේගොල්ලත් එක්ක ක්‍රියාපදේ අරගෙන ඔයා නිකන් s දාන්න නැහැ. ක්‍රියාපදේ අරගෙන මෙතනින් ලියන්න. කොහොමද වෙන්න ඕන එතකොට? She මේගොල්ලත් එක්ක නිකම්ම ඉන්නේ මේ eats බවට පත් වෙනවා. She eats, he eats, it eats, the girl eats, the boy eats, the dog eats. ඊට පස්සේ ඊයේ ස්ථාන අවස්ථා ටික එකින් එක මතක් කරනවා මොනවද අකුරු ටික S S H C H X O මේකේ අකුරු වලින් අවසන් වෙනවා නම් නිකම්ම S එකක් දාන්න බෑ ES දාන්න කියලා නිකන් pass passes වුණා. බහුවචනයි යුක්ත පදේ නිකම්ම තිබ්බා ඒක වචනයි යුක්ත පදේ අගට ES දාලා එයාව ඒක වචනයක් බවට පත් කළා. එකක් විතරක් කියලා ඉන්න එපා. ක්‍රියාපද ටික ඔක්කොම s දාලා ලියා. ක්‍රියාපද ටික ඔක්කොම es දාලා ලියා. මේ ටික එන්න ඕන ඒකවචන උක්ත පද ටික කෙලි. ඊට පස්සේ y වලින් අවසන් වෙනවා. අපි මේක සාකච්ඡා කළා දීර්ඝව y වලින් අවසන් වෙලා යාට කලින් තියෙන ස්වරයක් නෙමේ නා. බැරි වෙලා හරි අලුත් නම් පාඩමට ගිහලා බලන්න ඕන. මට මෙතන ගොඩාක් කියලා ගන්න බැහැ මේක විස්තර කරලා. මේ පැත්ත තියෙන ස්වරයක් නෙමේ නම් මොනවද ස්වර කිව්වේ? a e i o u වලින් එකක් නෙමේ නා. y කවලා i es දාන්න. එතකොට cry කියන එක cries බවට පත් වෙනවා. බහුවචන නිසා ක්‍රියාපද දෙකක් ගාම තිබ්බා. ඒක වචන නිසා y කපලා i es දාලා පහම ලියලා පෙන්න. ඊට පස්සේ අන්තිමට කලේ y වලින් අවසන් වෙනවා. යාට කලින් තියෙන ස්වර වලින් එකක්. ස්වරය a e i o u වලින් එකක්. උක්තපද දෙක බහුවචන නිසා උදාහරණ දෙකක් නිකම්ම තියන්න පුළුවන්. මේගොල්ලා ඒක වචන බවට පත් වෙද්දී අගට s එකක් දාලා ඒක වචන බවට පත් කරන්න ඕන. කරපු පාඩම් ටික ඔක්කොම ටික එකතන කාව. මේ විදිහට පාඩම් ටිකක් ඉස්සරහට යනවා මම අර මුල්ම ඔව් පාඩමේදී වීඩියෝ එකේදී මම ඔයාලට මතක් කළා මේක කෝස් එකක් ඉස්සරහට ගිහිල්ලා මේ ටික අමතක වෙන්න දෙන්න බෑ ආයෙත් මතක් කරගෙන යන්න ඕන මේක ඉවර කරනකම් මේ විදිහට එකින් එක අපි මතක් කරමු සටහන් ටික දාන්න වැඩේ හරියට කරන්න පටන් ගන්න ඔයාලට මම ඇත්තටම කිව්වා හම්බුනේ